ජීවමාන ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමින් අද දවසම ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා සමින් වහන්සේගේ ප්‍රීතිය සතුට සමාදානය සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා ප්‍රමාන්තන පුණ්‍යවාසගේ වචන දෙස බලමු එළදරා 3:21 මම ජයගෙන මාගේ පියන් වහන්සේ සමග උන්වහන්සේගේ සිංහාසන හිඳගත්සේම ජයගන්නාටත් මාගේ සිංහාසනේ මා සමග ඉඳගන්ට දෙන්නෙමි ආමෙන් ප්‍රමවන්තිනි අපි මේකට මාතෘකාවක් යොදා ගනිමු ජයගන්නාට අයිති ස්ථානය ජයගන්නාට අයිති ස්ථානය ප්‍රමවන්තිනි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැහැදිලි කියන මම කියලා කියන යේසුස් වහන්සේ මම ජයගෙන මාගේ පියන් වහන්සේ සමග උන්වහන්සේගේ සිංහාසනේ හිඳගත්තා කියලා කියනවා. දැන් උන්වහන්සේ ජයගත්තා කියලා මෙතන ස්ථීරව ප්‍රකාශ කරනවා. දැන් අපි දකින්න උන්වහන්සේ පොළවේ අවුරුදු 3000 පමණ සිටිය. ඒ අවුරුදු 3000 තුළ උන්වහන්සේ කොපමණ යක්ෂයන්ගෙන් ජය ගන්න තිබෙනවද? අපි දකින්න යක්ෂයා විසින් ගෙනවව ඒ පරීක්ෂා තුනේදීම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සම්පූර්ණයෙන්ම ජය ගන්න ලැබුවා. පොණක් නෙවේ උන්වහන්සේගේ සේවා කාලය තුලදී සතුරා විසින් ගෙනව සෑම මලපතකින්ම ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජය ගන්න ලැබුවා. සතුරාට යක්ෂයාට කිසිම අවස්ථාවක් උන්වහන්සේ දුන්නේ නැහැ වාසි ගන්නටවත් හෝ ජය ගන්නටවත්. එහෙනම් ස්වාමිනාන්ති මේ කතා කරන සැබෑවක් මම ජයගෙන ඒ කියන්නේ උන්වහන්සේ මේ පොළොවේදී සම්පූර්ණයෙන්ම උන්වහන්සේ ජයගත්තා. එපමණක් නෙවෙයි සමින් වහන්සේගේ මරණයෙන් පසුවද සම්මාත ජයග්‍රහණය කරු ලැබුවා. මේ පොළොවේදී තුනස් ජයග්‍රහණය කළා. මරණයෙන් පසුව තුනස් ජයග්‍රහණය කරා. මේක තමයි ඊටම පුදුමාකාර දේ. මරණයෙන් පසුව අපි දැක්කන ක්‍රිස්තුස් වහන්සේගේ මළුන්ගේ නැගිටීම තුළ උන්වහන්සේ මරණය මිනිවල පාතාලේ සද්ධාටම සමින් වහන්සේ පරාජයපත් කළා. උන්වහන්සේ ජයගනු ලැබුවා. කොමනක් නෙවෙයි येसु क्रिस्तुस वहन्से यक्षागे इस संपूर्णम पडिकल्ला यक्षागेन उन्वहन्से संपूर्णम जयगणु लबुआ एना उन्वहन्से सबिन्म जयगत तावतनन वहन्से उन्वहन्से किसी विटक यक्षाट अवस्थावक दीला नै उन्वहन्से जयगत्ता दैन मे स्थाने कियनवा एवगेम मम जयगेन පියන් වහන්සේගේ සිංහාසනයේ හිඳගස්සීම පියන් වහන්සේ සමග ජය ගන්න කෙනාටත් මා සමග සිංහාසනයේ හිඳගන්න දෙනවා කියලා කියනවා. එහෙමනම් මෙන්න ජය ගන්න මනුෂ්‍යට හිමි ස්ථානය නැත අයිති ස්ථානය මොකද්ද? යේසුස් වහන්සේ සමග සිංහාසනයේ හිඳගන්න. එහෙමනම් මේ පොළවේදී ස්වාමින් වහන්සේ ඔබව මාව කැඳවා තිබෙන්නේ සෙනේ වන්තිනේ ජයග්‍රහණේ අත් දකින්ට පරාජය අත් දකින්ට නෙවෙයි පරාජිත ජීවිතයක් ගත කරන්නට නෙවෙයි යේසු ක්‍රිස්තුස් වහන්සේ වෙතට සතුරා සෝදිසි පරික්ෂාගෙන ආකාරයෙන්ම අප වෙතට යක්ෂයා නිරන්තරයෙන් නිරතුරුවම සෝදිසි පරික්ෂාවන් මලපත් ගෙනෙනවා. යක්ෂයාට ඒවා ගේන්ට එයා සෑමතිම උත්සාහයක එදෙනවා. ඔව් ගේන ඒ දේවල්. නමුත් අපි දැනගන්නට ජයගන්නට දැන් යේසුස් වහන්සේ ජයගත්තා. හැම මොහොතෙම උන්වහන්සේ ජයගත්තා මේ පොළොවේදී. ඒ වගේම අපි ජයගන්න ඕනේ. අපිට ජයගන්න තමයි උන්වහන්සේ කියන්නේ. ජයගත්තොත් තමයි අපිට සිංහාසනේ යේසුස් වහන්සේමක ඒ සිංහාසනේ ස්වර්ගයේ වාඩි වෙන පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙම නැතිනම් ප්‍රේමවන්තනේ අපිට ස්වර්ගයේ සිංහාසනේ වාඩි වෙන පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අද අපි බැලුවොත් අපි යේසුස් වහන්සේ පිළිගත්ත දාවතේ සිට අද වෙනකොට අපි කොච්චරනම් පරාජයලාද? අපිට ආව සොදිසියුලිදී මලපත්වලදී පරික්ෂාවලදී කොච්චර පරාජිත ජීවිතයක් ගත කරන්නේ නැද්ද? එහෙමනම් අද දවසේවත් මේ වචන අහන ඔබ මම තීරණයක් ගත යුතු නොවේද? ජය ගන්නවා කියලා අපි සෑමතිම අපිට සොදිසි වෙනවා. අපි මේ පොළොවේ ඉන්න තාක්කල් සොදිසි වෙනවා. අපි ජය ගන්න ඕනේ. බක්නිසාද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්තව දරුවන්ගේ ජීවිතේ යේසුස් වහන්සේ සිටිනවා. ඔබ තුළ මාතෘ විශ්වාස ඉන්නවා. එහෙනම් යේසුස් වහන්සේ ජයගත්වතරන් වහන්සේ. එහෙමනම් ඔබ සමා මාතෘ ඉන්නේ කවුද? සෑම අතිම සියලු දෙයින්ම ජයගත්තව යේසුස් වහන්සේ. ඉතින් යේසුස් වහන්සේ කියනවා බලවන්ත ජයගත්වතරන් වහන්සේ ඔබ තුළ මාතෘ ඉන්නකොට අපි කොහොමද පරදින්නේ?
එලා මෙච්චර කාලයක් අපි අත්වරද්දෙන් අරි නොසලකිල්ලෙන් අරි අපි පරිදුනා නම් අද අපි ඒක නවත්ත ගන්න ඕනේ. අද ඉඳලා අපි ජය ගන්න ඕනේ. ඒ නිසා අද ඉඳලා ඔබ තීරණයක් ගන්න ඔබ ජයග්‍රහ ජීවිත වෙනවා. කිසි විටකම පරිදීන් යන්නේ නැහැ කියලා. සෝදිසි පරික්ෂාලිම ජය ගන්නවා. යක්ෂයාගේ මලපතින් ජය ගන්නවා කියලා අද ඔබ තීරණයක් ගන්න ඕනේ. ඒ තීරණේ ක්‍රියාවට දාන එක ඔබගේ වගකීමක්. එතකොට තීරණයක් නැතුව යමක් සිදුවෙන්න යන්නේ නැහැ. අද ඔබ තීරණයක් ගන්න ජයග්‍රහණය කරනවාමයි කියලා හේතු ඔබ තනියම නෙවෙයි. ඒ ජයග්‍රහණය කරන්නට ස්වාමි යේසුස් වහන්සේ ඔබ සමග සිටිනවා. උන්වහන්සේගේ සියලු ශක්තිය, උන්වහන්සේගේ සියලු කරුණාව, උන්වහන්සේගේ බලය ඔබට නිරතුරුවම ලැබෙනවා ජයග්‍රහණය කිරීමට. මොකද ස්වාමි යේසුස් වහන්සේගේ බලාපොරොත්තු තමයි ඔබ ජය අරගෙන යේසුස් වහන්සේ සමග ස්වර්ගයේ සිංහාසනයේ වාඩි වෙනවා දකින්නට. ඒක තමයි උන්වහන්සේගේ බලාපොරොත්තු, තමයි උන්වහන්සේගේ ආසාව. ඒ නිසා අපි ආසාව වෙමු. අපි බලාපොරොත්තුමු අදිට අපි ජයගෙන ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය සිංහාසනයේ අපි වාඩි වෙන්න ඕනේ කියලා. මේ වචන උන්වහන්සේ ඔබට ආශිර්වාද කරන සියක්වා. ප්‍රේමන්ත දෙවියන් වහන්සේ වචන ශස්ත්‍ෘති මේ වචන හැම කෙනෙකුටම අද දවසේ ඉඳලා ජයග්‍රහණයක් දක්වමින් ජයග්‍රහ ජීවිත ජීවත්වීම සඳහා ඔබගේ විශේෂ අනුග්‍රහයද ආශිර්වාදයද ඔවුන් වෙත ඉදහස් කරන්න. උන්ට ආශිර්වාද කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලමු. ආමෙන්. වැඩ සිටිනා සෞබලේ යේසුනි මහිමාන්විත තේජසිනේ වදීනුව අප Yeah.